Hi everyone, on the other day, mang ekathu venne my top 10 favorites ekka. Iting on the other day, mang alath ekka share karagana soodanam mang aasama karana deval 10ak monawada kiyala pennanna. Iting mage jeevithe mang aasa karana mata labunu thagi mang parisam karagatta deval me hama deyakma ekathu karagena oyalath ekka share karaganna hitowa. Ehenam mata kathuwa damma Hello Ladies YouTube channel ekak subscribe karanna. My favorites are the favorites. I am going to go to the favorite. I am going to go to the favorite. I am going to go to the favorite. I am going to recently I am going to gift. I am going husband get second anniversary. I am going to anniversary. I am going to get a gift. I am going to get a Singapore. එතනදී අපිට තවත් ටැග් එකක් අරන් දුන්නා. ඒ ටැග් එක තමයි මේ. ඇත්තටම මම මේ ටැග් එක පරිස්සම් කරන්නේ මේ විදියට. ඉතින් හෑන්ඩ් බෑග් එකක්. Versace හෑන්ඩ් බෑග් එක. මම මේ බෑග් එක නම් ඇත්තටම පාවිච්චි කරන්නේ ස්පෙෂල් ඔකේෂන්ස් වලදී විතරයි. මොකද මේක white color bag එකක්. ඒ හින්දා ටිකක් ඉක්මනටම ඉක්මනටම ජරා වුණොත් කියලා බය හින්දා මේ විදියට ලස්සනට බෑග් එක ගොඩක් පරිස්සම් කරගෙන තමයි ඉන්නේ මම. මම ඇත්තට මේ බෑග් එකට ගොඩක් ආසයි. මේකේ black එකයි white එකයි තියෙනකොට මොකද්ද ගන්න කියලා හිතාගන්න බැරි වුණා. ඉතින් husband කිව්වා white color එක යත් කැමති වුණා. ඉතින් මම හින්දා white color එකෙන් තමයි Versace handbag එකක් අත්ති. ඉතින් මම ඒකට ගොඩක් ආසයි. පරිස්සම් කරන්න ඕන නිසාම මේ විදියටම තමයි පරිස්සම් කරන්නේ. අවශ්‍ය විශේෂ අවස්ථාවන් වලදී විතරමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් එයා ගැන මතක් කරපු වෙලාවේදී තවත් මම ආස කරන දෙයක් තමයි මගේ wedding ring එක. විශේෂයෙන්ම wedding ring store and yaddi aniwaren me wedding ring ekak gaddi eka plain wedding ring ekak gannawa kiyala thamai mamai husband gei dennama decide karala tibbe habai girls la godak kalaata guard ring ekak daana ithin guard ring ekak thora gannakota mata ekat simple thamai ona one ithin simple ring ekak wage me eka diamonds tiyene ithin ehinda mama me ring ekata godak aasai wedding ring ekai guard ring ekai theruwama ethama wedding ekak dawase godak maasawen පොඩුවේදී රින්ග් එක දානකන් ඒ තරමට මම මේ රින්ග් එකට ගොඩක් ආසයි. මේකේ ඩයිමන්ඩ්ස් තියෙන හින්දා ඒත් එකම මේකත් මේක හම්බුනේ නම් මේ අවුරුද්දේ ඒත් උපන්දිනේට නම් තෑගි ගොඩක් හම්බ වුණා ඇත්තටම. ඉතින් මේකේ ඩයිමන්ඩ්ස් තියෙන එක මෙහෙන් ගත්ත රින්ග් එකක් නෙවෙයි. ඉතින් ඒ රින්ග් එකත් හම්බ වුණා. ඉතින් මම හැබැයි මේ රින්ග්ස් දෙකම අනිවාර්යයෙන්ම දාගෙනම තමයි ඉන්නේ ඒ තරමට ආස නිසා. ඒත් එකම ජුවෙලරිස් ගැන කතා කරපු හින්දා මට ලැබිච්ච ඒ ජුවෙලරිස් අතර මම ගොඩක් ආස කරන දෙයක් මගේ wedding necklace එක. ඉතින් මේකත් අතරම wedding necklace එක තෝරන්න ගියේ නම් මමයි අම්මි අපි pictures අරගෙන තමයි මට මතකයි හැම එක එක දේවල් දාලා pictures වලින් තමයි husband යවලා එයාත් ආස එක බලලා මොකද එයා ගොඩක් busy හින්දා එහෙම තමයි තෝරලා ඊට පස්සේ එයාත් එක්කට ගිහිල්ලා wedding necklace එකක් තෝරගත්තා. ඉතින් මේකටත් මම ගොඩක් ආසයි. ඉතින් ඒ මගේ තියෙන jewelries වලින් ඒත් එක්කම jewelries ගැන කතා කරනවා වගේම ඉතින් මේ හැමදේම අපි කරන්නේ ලස්සනට ඉන්නනේ නේද? ඉතින් මේ ලස්සන ගැන කතා කරද්දී මම ගොඩාක්ම ආස ප්‍රොඩක්ට් එකක් තියෙනවා සහ day to day life එකේදී අපේ තියෙන මේ කලබලකාරී ජීවිතයත් එක්ක හරි ලස්සනට ඉන්න මට හරිම පහසුවෙන්ම මගේ beauty routine එකේදී මට තියෙන දෙයක් ඒක තියෙන අතර මගේ මේකප් පවුච් එක ඇතුලේ මොකද මම හැමතිස්සෙම ට්‍රැවල් කරනකොට අරන් යන නිසා ඒකේ මගේ තියෙන ඩේ ක්‍රීම් එක ඉතින් ඕන වෙලාවකදී මම ෂූට් එකකට ගියාත් ගෙදර හිටියාත් එහෙම නැත්නම් දවසේ වැඩවලට එළියට ගියාත් අනිවාර්යයෙන්ම ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරනවා ෂූට් වලට නැතුව නිකන් එළියට ගියොත් නම් මම මේකප් ඇප්ලයි කරන්නේ නැහැ ඉතින් නමුත් මේකප් ඇප්ලයි නොකරට ඩේ ක්‍රීම් එක නම් ඇප්ලයි කරන්න අමතක කරන්නේ නැහැ ඉතින් මම මේකටත් ගොඩක් ආසයි ඒත් එක්කම මෙයත්
මාත් එක්කම ඉන්නවා මොකද අනිවාර්යයෙන්ම අපි හැයා ගැන ස්කින් එක නේල්ස් මේව ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ එතකොට තමයි මේ ලස්සන තියාගන්න පුළුවන් ඉතින් මම ඉතින් ආසම කරන්න කෙනෙක් තමයි ෆේෂියා ඇඩ්වාන්ස් කියලා කියන්නේ මේකප් පවුච් එක අතර ගත්ත හිඳ මේක නම් ගොඩක් තියෙන මං ආස කරන දේවල් එකක් විතරක් පෙන්වන්නම් කියලා හිතන මං ආස ලිප්ස්ටික් එකක් තියෙනවා මේක මැක් බ්‍රෑන්ඩ් එකේ මේක නම්බර් 89 රෙඩ් කලර් එක දැනුත් මං ඇප්ලයි කරලා තියෙන මේ කලර් එක ඉතින් මේ කලර් එකටත් මං ආසයි ඉතින් මේකෙන් චුට්ටක් ඇප්ලයි කරගත්තත් ඇති සමහරවල් මේකප් නැතත් පොඩක් ලිප්ස්ටික් ටිකක් දාගත්තම ඕකේ වගේ කියලා හිතනවා ඉතින් ඒකත් මං ආස කරන දෙයක් ඊළඟට ඔගොල්ලෝ පේනවා ඇති මෙතන පර්ෆියුම්ස් ගොඩක් තියෙනවා ඇත්තටම ගොඩක් තියෙනවා මෙතන තියෙන ටිකයි ඇත්තටම කිව්වොත් මොකද මම ඒ තරම පර්ෆියුම් ලවර් කෙනෙක් මම ඉඳන්නේ මෙතන නම් කීපයක්ම මම පාවිච්චි කරපු ඒවා පාවිච්චි කරපු ඒවා මේක තමයි දැන් ඉවර වෙන්න ළඟම තියෙන්නේ කොකෝ ෂැනල් එක දැන් ඉවර වෙන්න ළඟටම ඇවිල්ලා තියෙනවා ඉතින් මේවා තමයි මේ ඔක්කොම පාවිච්චි කරන්න අරගෙන තියෙන හින්දා ඉතින් ඒ හිතෙන හිතන වෙලාවට තමයි ඒවා ඔකේෂන්ස් අනුව සමහර වෙලාවට ඉතින් පාවිච්චි කරන්නේ ඒ අතර මේ පර්ෆියුම් එක ගැන කතා කරොත් මං ආසම එකක් හින්දා හරිම පරිස්සම් කරනවා එතන කිව්වොත් මං දන්නේ තාම 1 or 2 ටයිම්ස් විතරයි මම මේක යූස් කරලා තියෙන්නේ නැත්නම් මං පාවිච්චි කරලම නැහැ ඒක පාවිච්චි කරන්නේ නැති තරම් ඉතින් ඒක මං ගොඩක් පරිස්සම් කරගෙන තියන් ඉන්නවා චොපාඩ් කලෙක්ෂන් එකේ තියෙන ප්‍රයිවට් කලෙක්ෂන් එකේ තියෙන පර්ෆියුම් එකක් ඉතින් ඒ හින්දා මම ඒක ගොඩක් ආසාවෙන් පාවිච්චි කරනවා ඉතින් හැබැයි හරි අඩුවෙන් තමයි ආව පාවිච්චි කරන්නේ මම ඒ තරම් ආසයි ඉතින් තව කතා කරොත් මගේ ෂේඩ්ස් තියෙනවා මෙතන ෂේඩ්ස් වල නම් බුල්ගාරි තමයි බ්‍රෑන්ඩ් එක ඉතින් මේකත් මම දැන් අරගෙන අවුරුදු 3ක් විතර ඇති මං හිතන්නේ මම අවුරුදු 3ක් තිස්සේ මේක තමයි පාවිච්චි කරන්නේ ඉතින් ඒක ඇත්තම සමහර වෙලාවට ගොඩක් ලාට මගේ කාය එකේ තියෙන්නේ ඒ කාය එකේ නැත්තම් මගේ හෑන්ඩ් බෑග් එකේ ඉතින් අදාසේදී ඒකත් මම මෙතනට ගෙනාවා මොකද ෂේඩ්ස් දෙකක් ගොඩක් කියලාට මං ආසයි ඉතින් ආස දෙයක් විදියට ඒත් එක්කම තව දෙයක් පෙන්නුවොත් මට හිතුණා මගේ ඇපල් වොච් එක මොකද මං ඇපල් වොච් එකට නම් පුරුදු වුණේ දැන් මේ අවුරුද්දෙ විතර මං හිතන මං ඉස්සර එහෙම ලොකුවට වොචර්ස් වලට එහෙම ලොකු ෆේවරිට් කෙනෙක් නෙමෙයි හැබැයි දැන් මට මාර පහසුයි කියලා හිතුණා මේ මගේ වොච් එකත් එක්ක මොකද ෆෝන් එකයි වොච් එකයි එකට කනෙක්ට් වෙලා තියෙන හින්දා ප්‍රෝග්‍රෑම්ස් වලදී විශේෂයෙන්ම ප්‍රෝග්‍රෑම්ස් වලදී අපිට ෆෝන් යූස් කරන්න බෑ හැබැයි වොච් එක තියෙන හින්දා ඕන වෙලාවක මට කෝල්ස් ආවත් මෙසේජ් ආවත් ඇලර්ට් එක එනවා ඉතින් සමහර වෙලාවට ඒතර කටි හිතන්න පුළුවන් එහෙනම් දැන් ප්‍රශ්නයක් නෑ මෙසේජ් එකක් දාපුවම බලයි කියලා ඌ බලනවා ලොකු වෙනසක් නෑ ඇත්තට මේ විදිහට කියන්නේ ෆෝන් එකේ විදියටම ඔක්කොම අයිකන්ස් ටික තියෙනවා මට ඕන වුණොත් මෙතනින්ම ගිහලා කෝල් එකක් ගන්නත් පුළුවන් ඉතින් කියනකොටම හස්බන්ඩ්ගේ මෙසේජ් එකක් එයා මේ වෙලාවේ ක්ලාස් එකේ ඉන්නේ ඉතින් ඉන්න ගම හිතනවා තා කියලා මෙසේජ් එකක් ආවා ඉතින් ඒ වගේ මෙසේජස් එනවා කෝල්ස් එනවා ඔක්කොම ඉතින් මට හරි ලේසි දැන් ආයි වොච් එකත් එක්ක මේක ඇපල් වොච් සීරීස් 7 එකක් ඒ හින්දා හරි ලේසි මට යූස් කරන්න දැන් හැම එකම ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන හින්දා ඉතින් ඒත් හැබැයි ෆෝන් එකත් මං ආසම දෙයක් මොකද ෆෝන් එක නැතුව බෑ සමහර වෙලාවට මොකද ෆොටෝස් ගන්න ෆෝන් එකෙන් එන්නේ ඉතින් මං ඇත්තටම මගේ ෆෝන් එකට ගොඩක් ආසයි මොකද ෆොටෝස් ගැන කතා කරද්දී ඉතින් අපි අනිවාර්යයෙන්ම අපේ මෙමරි එකක් ඉතුරු වෙන්නේ පික්චර්ස් එක්ක ඉතින් ඒ පික්චර්ස් ටික හරි ලස්සනට ගන්න පුළුවන් ගොඩක් අය සමහරලාට ගියපුවම මගේ ෆෝන් එකේ ෆොටෝස් දැකලා ආසයි තිල මගේ ෆෝන් එකෙම ෆොටෝ ගන්න අවස්ථා තියෙනවා ඉතින් කාගාව හරි අයි ඇපල් ෆෝන් එකක්ම තිබ්බොත් එයාඩ්‍රොප් කරන්න පුළුවන් නැත්නම් ඉතින් වට්ස්ඇප් කරලා හරි ඉතින් ඒ ෆොටෝස් ලබා දෙනවා ඉතින් ගොඩක් අය ආස ඇත්තටම හිතන්නේ ෆොටෝස් ගන්න ඒත් එක්කම වීඩියෝ ක්වලිටි එකත් හරිම හොඳයි ඒ හින්දා මම මගේ ෆෝන් එකටත් ගොඩක් ආසයි ඒත් එක්කම මේ හැමදේම ගැන කියාගෙන යනකොට
මේ ඇඳගෙන ඩ්‍රෙස් එක මට ගොඩක් විශේෂයි සහ මම ගොඩක් කැමතියි මොකද මගේ ඇත්තටම මම මගේම බ්‍රෑන්ඩ් එකක් මම ලොන්ච් කරා autumn by vinu කියලා ඉතින් ඒක මේ first collection එක එහෙම නැත්නම් මම මුලින්ම ලොන්ච් කරපු ඩ්‍රෙස් එක තමයි මේ ඩ්‍රෙස් එක මේක off shoulder bodycon ඩ්‍රෙස් එක කියලා මම හිතන්නේ ගොඩක් අය හරිම ආසාවෙන් ගත්ත ඩ්‍රෙස් එකක් ඇත්තම out of stock ගොඩක් කල් දැයි. නමුත් අද දවසේදී මට හිතුණා මේ ඩ්‍රෙස් එක අඳින්න කියලා. මොකද මේකත් මගේ ලයිෆ් එකේ රිමාකබල් එකක් කියලා හිතනවා. මොකද ඒ තරම් මම ආසයි මේ ඩ්‍රෙස් එකටත් මගේ විශේෂම මම බිස්නස් ලේඩි කෙනෙක් විදිහ නෙවෙයි. නමුත් ඉතින් මම ආස දෙයක් පටන් ගත්තා. ඉතින් ඒ ආස දෙය ගැන කතා කරද්දී මම මුලින්ම ලොන්ච් කරපු ඩ්‍රෙස් එක තමයි මේ. එන්න මේ ඩ්‍රෙස් එකටත් ආසයි. මේ හැම දෙයක්ම ගැන කතා කරගෙන යද්දී තව දෙයක් තියෙනවා ඇත්තටම මිල කරන්න බැරි. ඇත්ත වශයෙන්ම මේ හැම දෙයකටම මම හිතන්නේ අපිට මිලක් දෙන්න පුළුවන්. නමුත් මේ දෙය ගැන කතා කරද්දී මේ දෙයට නම් මිලක් දෙන්න මම හිතන්නේ මට නම් හරිම අමාරුයි මිලක් නියම කරන්න. මේ ක්‍රවුන් එක මට හම්බ වෙන්නේ 2012 වල. මේ ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් කියන පැජන්ට් එකේදී මේ බොක්ස් එක මේ හැම දෙයක්ම ඒ විදියටම මට ලැබුණේ පැජන්ට් එකේදී මේ විදියට තමයි අපි පැජන්ට් එකේ ඉන්න කාලෙදී අපිට ක්‍රවුන් එක ගිහිල්ලා පෙන්වන්නේ මෙන්න මේ විදියට. මට තාමත් මතකයි මේ ක්‍රවුන් එක මේ වගේ දකිද්දී ඒ කියන්නේ අපි හැමෝම කම්පිටිෂන් එකේදී හැමෝගෙම තියෙන ඒ ටාගට් එක ෆයිනල් ටාගට් එක වෙන්නේ කොමහරි ක්වීන් කෙනෙක් වෙන ක්‍රවුන් එක ගන්න. ඉතින් මමත් ඒ වගේ ටාගට් එකකින් ඒ පැජන්ට් එකට ගියා. මමත් මගේ උපරිමෙන් කරා. ඉතින් මම ගොඩක් වාසනාවන්ත වුණා 2012 වල කොමහරි වින් කරන්න. ඉතින් ඒ විදිහටම පැජන්ට් එකෙන් පස්සේ මට මේ බොක්ස් එකත් හම් වුණා. ඉතින් මම ඒ විදිහටම ඒගොල්ලෝ දුන්න විදිහටම මේ පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා. ඉතින් ක්‍රවුන් එකත් එක්කම හම්බෙච්චි තව දෙයක් තමයි මේ තියෙන්නේ. මේක මං හිතන්නේ දැන් නම් ගොඩක් වෙලාවට පැජන්ට් වලදී ලැබෙනවා හරි අඩුයි. ඉතින් නමුත් ඒ කාලෙදී නම් මට මේ දේත් ලැබුණා. ඉතින් ඒකත් මම පරිස්සම් කරන් අරන් තියාගෙන ඉන්නවා. හරි මං හිතන්නේ දැන් මගේ top 10 ගැන කතා කරද්දී දේවල් 9ක්ම පෙන්නවා. මේ හැම දෙයක් ගැන මෙතන මං හිතන්නේ items 9ක් විදියට මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. තව එක දෙයක් තියෙනවා complete කරන්න. හැබැයි ඒ දේ මෙතනට අරන් එන්න ටිකක් අමාරුයි. මෙතනට ගේන්න බෑ. හැබැයි ඒ දේත් මං හරිම මගේ ජීවිතය ආස කරන දෙයක්. ඒ මොකද්ද කියලා පෙන්වන්න අපි එතනටම ගිහලා බලමු. Top 10 වලින් ඔන්න මං එතන ගේ ඇතුළට ගේන්න බැරි මං ආසව කරන දේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මම හිතන්නේ ගොඩක් අය දන්නවා. මගේ බර්ත්ඩේ එකට හම්බෙච්ච gift එක Audi A5 S line car එකක්. ඉතින් මං හරි ආසයි මේකේ කලර් එකටත් ආසයි මේකේ විදියටත් ආසයි. ඉතින් මේකත් මං ආසම දෙයක්. හරි එහෙනම් ගොඩක් ස්තුතියි අදවසේදී අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඉතින් මං ආසම මයි ෆේවරිට්ස් එහෙම නැත්නම් මයි top 10 තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.